කර හුස්ම ඇතුලට ගන්න කලින් ම මැරි ලයම් පුළුව තෙරුවන් සරණයි පින්නතුනේ මේ පින්නතුන හැම දෙනාටම ආදාප සහිපත් කරලා දෙන්න කල්පනා කරා කුසලයෙන් ලැබෙන ආනිසංස ඒවගේම අකුසලයෙන් උපදින දුක්විපාක එතකොට ඔබ දන්නවා කුසලයෙන් උපදිනවා සැපවිපාක හකුසලයෙන් උපදිනවා දුක්විපාක හෙතකොට දැන් අපි මේ වෙනකොට මනුස්සලෝක ඉපදිලඉන්නවා යං සැපක් විඳමින් කවාසේ කරනවා දැ මනුසුලෝක සුගතියක් ඒ මනුස්සලෝකට අපිට එන්න උපකාරවනේ අතීතයේදී අපි රැස්කළ පං අතීතයේද අපි බුද්ධ ශාසන මුල්කරම් පින්දහම් කරලා තියෙනවා ඒක විපාක විදියට ඒක් උසල්වොල විපාක විදියට මේ වෙන කොට අපි මනුසුලෝක ඉපදිලා මනුස්ස ජීවිතය ලබල වගේම අපිට ධර්මය මුණගෙහිලා ගුඩාක් ආනිසංස පෙරකරපු පින්වල ආනිසංස ඉපදිලා තියෙන වගේෙන් පින්නතුන අපි පෙරජීවිතවල්දි කරපු අකුසල්ලෝල විපාකත් යම් විදිියකින් ලැබෙනවා දැ මනුස්සු ෝකි කියන සුගතියක් ඒකෙදී සැපත් විපාක දෙනවා දුකත් විපාක දෙවා එතකොට අපි යම් පෙරජීවිතෝල කරපයන් අකුසල් කර්මෝල විපාකත් මේ ජීවිතයේ සමහරුන්ට විඳින්න සිද්ධ වෙනවා එතකොට ඔබාපසිලු දෙනාම තේරුම් ගතයතුවයි කුසල් යහපත් කර්ම නිසා උපදිනවා සැප අක්කුසල් අයපත් කර්ම නිසා උපදිනවා දුක්විපාක. එෙතකොට පින්නතුන ඔබාප සීලු දෙනාම උනන්දුවෙන්න ඕන කුසල් හොඳට දියුණු කරගන්න. කුසලකින එක දියුණු කරන්න පුළුවන්. බලවත් කරන්න පුළුවන්. නොනැසෙන දෙයක් බවට පත් කරගන්න පුළුවන් නිවන කරාම යන දෙයක් බවට පත් කරගන්න පුළුවන්. අකුසලේ අකුසල් මො මොනද කරන්න ඕන අකුසල් අත්හරින්ඩ ඕන ඒකත් පුරුදු කරන්නන අකුසල් අත් තැරෑ රත් තැරයට පුදදු කරන්න ඕනකුසලය අත් තරන්න පුරදදු කරන්න ඕන. මේ කුසල් කරන්නත් අකුසල් කරන්නත් මූලික වෙන්නේ මොකත්ද සිත කුසල් කරන්න අකුසල් කරන්නත් මූලික වෙන්නේ සිත එතකොට අපිට මේ කුසල් මේ අකුසල් කියලා හඩ ලැබෙන්නේ ඉගෙනගන්න ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් නිවැරදිව මේ කුසලේ මේ අකුසලයකල් හරියටම ඉතාම පිරිසුඳුව ඉගෙනගන්න ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය වෙන සීම තැනකින් වෙන කිසීම ක්‍රමයකින් කුසල් අකුසල් ගැ ගෙන ගන්න හැකියාවක් ලබෙන්නේ නෑ ඇයි එහම ගෙනගන්න හැකියාවක් ලැබෙන්න්නේ නැත්තේ ඒ බුදුරජාණන් වහන්සේ මයි මේ කුසල් මේ අකුසල් කියලා ඒ කාන්තයෙන්ම ඉතාම් පිරිසඳදු ලෙස අවබෝධ කළේ එතකට ඒ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ධර්මස් ශ්‍රමණය විදියට ්‍රවණය කරලා අප එක දරාගෙන අපේ ජීවිතයට අපි පුරුදු කරගන්න ඕන එතකොට ඒ ධර්මය අපේ ජීවිත ත් සමග සම්බන්ධ වයවා ඒ ධර්මය පුරුදු කරන්න කෙනෙක් බවට පත්වවා ඉතිං මේ පින්නතුන්ට අපි යද සිහිපත් කල දෙ කල්පනා කරා උතුම් කුද්ධක නිකා පොත්ව වහන්සේට අයිති උතුම් සූත්‍ර දේශනාවක් මේ සූත්‍රයේ නම තමයි පාටලීගාමී සූත්‍රය ාටලීකින ගමේද වදාළ දෙසුම. ඒ දවස්වල භාගතුන් වහන්සේ මගද රාජධානයේ චාරිකායි වඩමින් දහම් දෙසමින් හිටිය. ඉතින් මේ මගද රාජධානයට අයිති පාටලීකීන ගමටත් භාග්‍යතුන් වහන්සේ චාරිකාවේ වැඩම කලා ඉතින් මේ පාටලීකින ගමේ ඉන්න ගෘහපති උපාසකයන්ට ආරංචුනා ඒ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංඝයා සමඟ අපේ ගමටත් වැඩලාකිළ ආරංචුනා ඉතින් මේ පිරිස ගිහිල භාග්‍යතුන් වහන්සේට වන්දනා කරා. ඉතින් මේ පාටලේ ගමේ උපාසක පිරිස බ්‍රාහ්මණ පිරිස සාලාවක් කරලා තිබ්බා මේ සාලාව පරිහරණය කරලා තිබුණේ නෑ. ඉතින් මේ ය කත වුණ භාගතුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංගයාම ශලා මුලින්ම පරිහරණය කොළොත් ඒ අපිට විශාලලාභයක් බොහෝ කළක් එහපත පිණිස පවතිනවා කියලා භාගතුන් වහන්සට ආරාධනා කරා ස්වාමිණි අපේ ශාලාවට වඩිනස එක්වා භාගතුන් වහන්සේ ප්‍රමුඛ භික්‍ෂු සංඝය අපේ ශාලාව පරිහරණය කරනසෙක්වා කියලා ආරාධන කළා භාගතු වහන්සේ නිහඩව සිටීමෙන් ආරාධනව පිළිගත්තා ඉතින් මේ උපාසක පිරිසමකද කළේ සාාලාාවට ගිහිල්ලා ලාව පිරිසුදු කලාා ඒ වගේම ඉඳගන්න ආසන පැනෙව්වා ඒ වගේම තෙල් පහන් දැල්ලවා පාදෝන පැන් පිළියල කලාා මේ විදියට සාාලාව ධර්මස්්‍රවණයට කරන්න පුළුවන් විදියට සුදුසු ස්ථානැ බවට පත් කරලා නැවතත් භාගතුන් වහන්සේට දැනදුන්නා ස්වාමීණී සාලාවේ ඉඳගන්න ආසන පනවල තියෙන්නේ තෙල් පහන් නොසවල දල්ලොල තියෙන්නේ පාදෝන පැන් පිළියල කලා තියෙන්නේ සුදුසු කාලය දැනගන්න සෙක්වා කියලා අරධන කලා. ඉතින් භාගතුරන් වහන්සේ ඒ ආරාධනා පිළිියරගෙන භික්‍ෂු සංඝය සමගා ශලාවට වැඩල ඒ ගෘහපතිවරුන්ට ධර්මය දේශනා කලා ඉතින් භාගතුරන් වහන්සේ මුලින් ඒ ගෘහපතිවරණුන්ට දේශනා කලා ගෘහපතිවරුණේ ඉන්වත් බ්‍රාක්් මනිවරණේ මේ දුස්සීල කෙනට දුස්සීල කෙනට මේ ජීවිතයේදීම ආදීනව පහළ වෙනවා දුස්සීල කෙනට මේ ජීවිතයේදීම එකේ ආදීනව පහක් පහළ වෙනවා. පළවෙනි ආදීනව තමයි දුස්සීල කෙනාට ඒ දුස්සීල බව නිසා ප්‍රමාදය නිසා එයාගේ බෞබෝග සම්පත් යනවාහන ගේදුර ඉඩකඩම් තිබ්බනං අන්නවා පිරිහිලා යන්න හේතුවක් වෙනවා දුස්සීල බව හේතුවක් වෙනවා බෞබෝග සම්පත් යානවාහන ගේදුරෝ ඉඩකඩම් මිළමුදල් තිබ්බන දුස්සීල බව හේතු වෙනවා අර බවබෝග සම්පත් පිරිහිලා යන්න එතකොට දුස්සීල බවනිසා බෞබෝග සම්පත් පිරිහෙනවා ඒක තමා දුස්සීල කෙනාට ලැබෙන පලවෙනි ආදීනවෙන ඒ වගේම පින්වත් ගෘෝපතිවරුණ බ්‍රාහ්මනවරණි දුස්සීල කෙනාට තවත් ආදීනවයක් පහල වෙනවා දුස්සීල කෙනාගේ අප කීර්තිය පැතිරිලා යනවා මෙයා දුස්සීල කෙනෙක් කියලා ගමේ ගොඩේ කඩේ පිළේ ඥාතිීන් කතාවෙන්න ගන්නවා දිව්‍යලෝකෙ දෙවියන් පවා දැනගන්නවා මෙයා දුස්සීල කෙනෙක් කියලා අපගීර්තිය පැතිරලා යනවා දුසීල කෙනාට දුස්සීල බව නිසා ලැබෙන දෙවෙනි ආදී එනවය. ගෘපතිවරුණ දුස්සීල කෙනාගේ ප්‍රමාදී බව නිසා තුන්වෙනි ආදී එනවත් පහළ වෙනවා. දුස්සීල කෙනාට පිරිසක් මැදට ගිියාව බ්‍රාහ්මණය අය මැදට රාජ අමාත්‍යන් මැදට පිරිසක් මැදට ගිහම බය වෙනවා බය ඇති වෙනවා. තැතිගැනී මැතිවෙනවා කෙලින් කතා කරන්න බැරි වෙනවා අයාට විසාාර්ධ බව නැතිවෙනවා වචන ගොතගෙහෙන්න ගන්නවා. විශාර්ධ බව නැතිවෙලායනවා. ඒක තමා දුස්සීල කෙනාට උපදින තුන්වනියාදීනවේ දුස්සීල බව නිසා උපදින තුන්වනියාදීනවේ. දුස්සීල කෙනාට හතරවනියාදීනවයත් පහළ වෙනවා. ඒ කර්මය නිසා දුස්සීල බව නිසා දුස්වීල බව ඇතිකර ගත්ත නිසායාට මරණසන්න මහොතේද සිහිය මුලාවෙනවා. තමන්ගේ සිහිය නැතිවෙලා ගල සිහි මුලා වෙනවා. මරනාාසන්න මො දුස්සීල කෙනාට ලැබෙන හතරවෙෙන ආදීනවය. එවගේ පෙන්වත් ගෘපතිවරණ දුස්සීල කෙනාට කලුරිය කරයිම් පස්සේ. පස්වෙනි ආදීනවත් පහල වෙන කළුරිය කරලා ඉවෙල්ලයා දුගති විනිපාත නිරේ උපදින සිද්ධ වෙනවා සතරාපාය වැටෙන්න සිද්ධුව වෙනවා දුක්ෂ ඇතලෝකේ ඉයන්න සිද්ධ වෙනවා ඔන්න ඕක තමා දුක්සීල කෙනාට ලැබෙන පස්වනි ආදීනවේ. එතකොට භාගතුන් වහන්සේ ප්‍රකාශ කරේ දුස්සීල කෙනාට ලැබෙන ආදීනවේ පහ දැන් ගිහි උපාසකයට තියෙන සීලමුකද පච සීය නිති පංචසීලය පොහයට උපෝසත සීලය එතකොට ප්‍රාණගාතයෙන් වැලකීම සොරකමින් වැලකීම වැරදි කාමසේවනයින් වැලකීම බොරුවෙන් වැලකීම මත් පැන් මද්‍රය භාවිතයෙන් වැලකීම පහයි කරන්න තියන්නේ ඇයිඒ ගිහි කෙනනාට සිල්පද පහක්තියන ගිහි කෙනාට බොහෝ කට යුතු තියෙනවා ගිහි කෙනට භික්‍ෂූට වගේ ගොඩාක් සිල්පදරකින්න අවස්ථාවනය ඇගී කෙනා රැකි රක්සා කරන්න වෙනවා දරුමල්ලන්ගේ කටයුතු බිරිදය කටයුතු කරන්න වෙනවා ඥාතින්ගේ කටයුතු කරන්න වෙනවා සමාජ කටයුතු කරන්න වෙනවා එතකොට යාට විවේකය අඩුයි කටයුතු ගොඩාක් සහිත ජීවිතයක් තියෙන්න්නේ ඉතිං එවැනි ජීවිතයකට සුදුසුදේ තමා භාගිතුන් වහන්සේ පනොල තියන්නේ එයාට සාමාන්‍ය සෑම දිනික දිම පන්සිිල් පද පහයි රකිට තියන්නේ ගේම උපෝසත දිනේදී ඔන්න භාගිත වහන්සේ පණොවු විශේෂයෙන් අර ගිහි කෙනාගේ අධශීලය පිණිස උපෝසතය ආරක්ෂා කරන්න ඕන උපෝසත දිනේදී පසලොස්සක පෝය දිනේදී උපෝසත සි අට සිල් සමාදන් වෙලා ආරක්ෂා කරන්න එතකොට සිල්ුවන්ත කෙනෙක් මේ සිිල් පද පහ ආරක්ෂ කරනවා න අට සිල් සමාධන්වෙලා ආරක්ෂ කරනවාන එයා සිිල්වන්තයි සීලවන්තකෙනට මේ යාදිනවල පෙනාද. ලවන්තකෙනාට මේ ආදීනව උප දෙන්නේෙ නෑ ඔන්න භාගතුන් වහන්සේේ වදාරනවා පන්නත් ගෘහපතිවරුණේ මේ සීලවන්ත කනාට සීලවන්තකෙනට මේ ජීවිතයේදීම ආනිසංස දැ සීලවන්තකෙනට ලැබෙන්නේ ආනිසංස දුස්සීල කෙනට මනද ලැබෙන්නේ ආදීනවය දුක්විපාක ීලවන්ත කෙනාට ලැබන්නේ සැපවිපාක ආනිසංස භාගතු වහන්සේ වධරනවා ගෘහපතිවරණ මේ සිල්ලුවන්ත කෙනාට මේ ජීවිතයේ දීම ආනිසංස පහක් උපදිනවා මකදද පලවිනියා ආනිසංසය සීලවන්ත කෙනා ඒ සීලය නිසාම යාගේ බෞබෝග සම්පත් යාන වාහන ගේදර ඉඩකඩම් ිළ මුදල් තිබ්බනං ඒවා වඩ වඩා දියුණු කරගඩ ලැබෙනවා ෝසතෙක් වෙන්න සීලවන්ත බව උපකාරව වෙන මිල මුදල් යහබින් හම්බ කරගෙන ගේ දුරෙඩ කඩම් යහමින් හම්බ කරගෙන සැපසේ වාසය කරන ජීවිතය ලබන්න සිල්ුවන්ත බවඋපකහර වෙනවා එක තමා සීලවන්ත කෙනාගේ සීලේ නිසා උපදින පලවිනි ආදි ආනිසන්සේ සීලවන්ත කෙනට ලැබෙන් ආනිසංසය තකොට බවබෝග සම්පත් යනවාහන ඉතා හොඳින් යහබින් හම්බ කරන්න එයාටඒ සීලය ආරක්ෂ කිරීම හේතුවක් බවට පත්වයෙනවා ඒ වගේ භාගතුන් වහස වදාන්නවා මේ සීලවන්ත කෙනා සීලය නිසාම සීලය නිසාම ය කීර්තිය පැතිලා න්න පට ගනවා ද හැමෝම කැමැති තන් ගැන ගොඩාකයි කතා වෙනවාට දෙ බලන්න අපේ මනුස්සුලෝකයේ සීලයෙන් තොර අපිහිතුමු ප්‍රසිද්ධම ගායිකාව බවට පත්වවා මනුසුලෝකය විතරයි කතා කරන්නේ ප්‍රසිද්ධම ගායිකාව දක්සම නළුව වෙනවා දක්ෂම ක්‍රීඩිකාව වෙනවා මේ ලෝකයේ අපිතුම දක්සම විද්‍යාඥ වෙනවා දක්සම දොස්තර මහත්්‍යය වෙනවා මනුස්සු ලෝකයේ මොනදෙන් දක්ෂ වුනත් එයා ගැන කතා කරන්නේ මනුස්සු ලෝකය ඇය විතරයි. ඇයිඒ සාමාන්‍ය දෙන් තම යයි දක්ෂ බව් ඇති කරගත්තේ සාමාන්‍ය දෙයින් තොක මනුස්ස ලෝකෙ තියනෙන සාමාන්‍ය දෙයිෙන් දක්ස වනාට කොට කතා කරන්නේ මනුස්සුලෝකය ඉතරයි. මනුසුලෝකෙ දක්සම ගායිකාවුණුත් ලංකාවේ දක්ෂ ගායකවුණනු ලංකාවේ ඉන්න මනිස්සුටික අඳුනුගන්නවයාව. එයා ගැන කතාවේනවා. ඉරිපස මුළල ලෝකෙන් ප්‍රසි දෙකෙනෙකුුණු මිලෝක මනිස්ස කතා කරනයි චරයිත නි හට නෑ. නමු ත් පින්නතුන සීලේරකින කෙනාගෙන? ගමේ ගොඩේ කඩේ පිළේ ඥාතීන් දැනගන්න එය කීර්තිය පැතිල්ල යනවා ඒ විතරන්න මේ දෙවියන් පවා දැනගන්නවා මේ සිල්ලුවන්තයි කියලා දිවියලෝකයේ කීර්තිය පැතිරල හනවා. දිවියලෝකෙත් කීර්තිය පැතිරල හැනවා එතකොට බලන්න මේ මනුසුලෝකෙතියන දක්සකංගොලින් බුදුරජයන් වහසගේ ධර්මෙන් තොරෝ උපදින දක්ෂකංගොලින් මනුෂ්‍යෝ පමණයි දැනගන්නේ භාගතන් වහසේ ධර්මය පුරදු කරන කෙනාව දෙවියනු දන්නවා. දිවියලෝ කොල දෙවියන් දන්නවා මනු සුලෝකටඩා බොහෝ දෙවරු ඉන්නවා. දිවිලෝකොළ බොහෝ දෙවියන්න ඉන්නවා. සීලු දෙනා ටාරංචි පැතිල්ල න මේ ගම ඉන්න මේ පිරිස සිල්ලුවන්තයි බුදුරයන් වහසගේ ධර්මය පුරදු කන අය කියලා කීර්තිය පැතිල්ලවා. සීලවන්ත කෙනාට සීලය නිසා උපදින දෙවෙනි ආනිසංසය කියලා භාගත වහසවා දරන්න ඒ වගේම සීලවන්ත කෙනා පිරිසක් මැද්දට සභාවක් මැද්දට මිනිස්සු අතරට ගිහාම බයවෙන්නේ නෑ තැතිගන්නේ නෑ විසාරද බවින් යුත්තයි වචන පැටලෙනෙ නෑ යායට ඉතා හොඳින් ඉතා හොඳින් විසාරද බව උපදිනවා පිරිසක් මැද ගිහම් බයවීම තැති ගැනීම මුකුත් උපදින්න යට විසාරද බව උපදිනවා එක තමයි සීලවන්ත කෙනාට උපදින වෙනි ආනිසන්සය.ඒවගේම පින්වත් ගෘහපතිවරුණේ සීලවන්ත කෙනා මරනාසන්න මොහොත එනකොට මණනාසන්න මොහොත උදා පෙනකොට යකිසිහිය මුලා වෙලා යන්නේ නෑ සය මුලා වෙලා නෙ නෑ හොඳ සහයෙන් කලුරිය කරනවා. එතකොට හොඳ සයෙන් කලුරිය කරන කියගැන්නේ කොහමද එයා ක පින් කල යහපත්්දේ ඔක්කො මෙ හයට සීකරගන්න පුළුවන් ? සියලු යහපත් කියයායට සිහි ඇයිසිහ තියෙන කෙනට ව සිහිරන්න පුල සි වෙනවා යාට. ඒ සිහි වෙදී ඇයට සතුටඋපදිනවා මං ගොඩාක් යහපත කලා ගොඩාක් සිල්ලා රක්ෂා කරා ගොඩාක් දන් පැන්දුන්නා. ගොඩාක් සංගුපස්ථානය කරා ගොඩාක් යහපත් කටයුතු මං කලා කියල සතු ටඋපතිදිනවා. ඇ කල දෙද සිහි වෙනවා යාට. ඇයි ඒ හොඳ සිහිෙන් කලුරිය කරනවාත්. හොන්ද සියෙන් කලුරිය කරනමි නිසා එයා. හි මුලාවෙන්න යට සිහිවෙනවා මං ගොඩාක් යහපතේ හැසිරුුණා බුදුරජන් වහන්සගේ අවවාද මං ගොඩාක් පිළිපැද්දා කියලා සිහිවෙනවා සතුට වෙනවා සතුටු සිතින් කලුරිය කරන්නේ. පින්නත් ගෘපතිවරුණ සීලවන්තගෙනාට ලැබෙන හතරවෙනි විපාකය සිහි මුලා නොවී කළුරිය කරන්න ලැබෙනවා. සීලවන්ත කෙනාට ලැබෙන හතරවෙනි ආ නිසන්සේ. ඒවගේ මයි සීලවන්ත කෙන කළුරු කරයිම් පස්සේ. කරයිම් පස්සේ හැකිලුවතත් දිගැරිය වගේ. ඔසයාගත්ත බරා බිමින්තියෙන වගේගල දෙවියන් අතර උපදිනා ජාතුම් මහාරාජිකය තාවන්තින්ස යාම ඇතු සිතේ නිම්මාන් රති පරණින් මිත වසවත්තකෙන දෙවියන්න අතර උපදින්න වාසනාව ලැබෙන ඔන්න ඕක තමයි පින්වත් ගෘහපතිවරනි සීලවන්ත කෙනාට සීලයේ නිසා උපදින ආනිසංස පහ හතින් භාගතුන් වහන්සේ මේ විදියට බොහෝ වෙලාවක් ධර්මකතාවෙන් ඒ ගෘහෝපති පිරිසව උනන්දු කරා සතුටු කරා ඔද වැඩුණු සිට ඇතිය බවට පත් කළ බොෝ රාත්‍රී බොහෝ කාලය එයට ධර්මකතාවෙන් ඒ ව අනුමෝදන් කරා ය සතුටු කලාා උනන්දු කලා ඉතින් මෙම උනන්දු කරලා භාගතුන් වහන්සේ ධර්මකතාව අවසන් කලා ඉතින් ගෘහපතිවරු භාගතුන් වහන්සේට වන්දනා කරලා පිටත් වනාා. ඊට පස භාගතුන් වහන්සේ ගන්ද කුටියට වැඩලා භාගතු වන්සේ භාවනාවට සම්වැදනා භාගතුනාන්සේ දැක්කා මේ පාටලීගාමේ බොහෝ දෙවුරු අරක්ගන්න භාගතුනාන්සේ දැක්කා භාගතු දැක්කා භාගතු වනාන්සේ දැක්කා මේ මහේ සාාක්‍යවරු දෙවුරු අරක්ගන්නවා ඒ වගේම ඒ මහේසාාක්‍ය දෙවරුන්ට වඩ බලසම්පන්න භවි අඩු දෙවරු ඒ පාටලිගා මේේ අරක්ගන්නවා දැක්කා ඒ වගේම ඊටත් වොඩා බලයෙන් අඩු දෙවුරු අරක්ගන්නවා දැක්කා භාගතු වන්සේ දැක්කා ඒ මහේ සහක්‍ය බලවත්ම දෙවුරු යන්තනක විමාන තනනවාද එතන තමයිකනවා බලවත්ම රජවරුන්ට මැති ඇමිතුරුන්ට තමන්ගේ මාලිගාව තනන්න හිත් පහල වෙන්නේ ඒවගේම මධ්‍යම දෙවුරු යම් තැන කරක්ගන්නවන ඒ මධ්‍යම දෙවුරු අරක්ගන්න තැන තමයි බලවත්ම රජරු මැතියමතුරු බලවත්ම කෙනාට වඩා මධ්‍යම රජෝරුන්ට මධ්‍යම මැතියමිතුරුන්ට ඒ දෙවරු විමාන හදන ස්ථානයි තමයිකි නවා මේ තමන්ගේ මාලිගා තණන්න හිතෙන්නේ ඒ වගේ මේ බලයෙන් අඩු දෙවරු යම්තනක විමාන තනවාද අන්න එතැන තමයිකනවා බලෙන් අඩු රජෝරුන්ට මැතියමිතුරුන්ට තමන්ගේ මාලිගා තණන්න හිතෙන්නේ. ඉතින් භාගතුන් වහන්සේ මේ විදියට දැකලා භාගතුන් වහන්සේ අලුවෝම කාලය අවදි වෙලා ආනන්ද ස්වාමීන් වහන්සේ ආමන්ත්‍රය කලා පින්නවත් ආනන්ද මේ පාටලීගාම පුත්‍රයේ මොකක්ද කෙරෙන දේ කියලා විමශසිතය. භාගතුන් වහසේ ග භාවතම යමක් දැනගෙනත් අනො මොකක්ද කෙරෙන්නේ කියලා. භාගතු වහන්ස දන්නවා නමුත් භාගතු වහසේ අසාසිටනවා මේ අනන්ද මේ පාටලී ගමේ මොකක්ද විශේෂෙන් සිද්ුවෙන් ඉතින් නන්ද ස්වාමි ංන්සිි දුන්න ස්වාමිනිි මේේ වස්සකාර කියන වස්සකාර කියන මගද මහා ඇමතිවරු දෙන්න මේ වද්ජීංව පරද්දවන්න හිතාගෙන මේ පාටලී ගමේ නගරයක් නිර්මාණය කරන ස්වාමීණි කියලා ප්‍රකාශ කලා ඉතින් මොකද වනේ එදා නගරේ නිර්මාණය කරන වස්සකාර ඇමතින්ට ආරන්තුවන භාගතුනාාසේ පාට ලිගමට වැඩල කියලා රංචු හම් භාගතු වහසේ බැහැදකින්න පැමිල්ල ඒ ආරාධනා කරා ස්වාමිනය හට දිනේදේ අප නිව අපේ නිවසේ දන් පැන් පිළිගන්නාසේවා කියලා දානට ආරධන කළාත්. ඉතින් භාගතුනාසේ නිහඩව සිටීමෙන් දාානය පිළිගත්තා. ඉතිං භාගතු වහන්සේ ආරාධනාය පස්සේ. වස්සකාර ඇමතියන්ගේ නිවසට වැඩල දානය වලඳල එයට අනුමෝධනාබන සිද්ධ කලා භාගතු වනාහසේ ගාථරත්නයක් තමයිඒයට අනුබෝධනාවිදියට වදාලේ භාගතුන් වහසේ වදාලා එක සිංහල තේරුුණ තමයි භාගතු වහන්සේ වදාලා මේ නුවනැති මිනිස්සුන්නවා පණ්ඩිත මිනිස්සුඉන්නවා නුවන තියෙන පණ්ඩිත මිනිස්සුයි නෑ මොකද කරන්නේ මේ සාන්ත විහර නැති සිල්ුවත් ගුණුවත් ස්වාමින් වහන්සේලාට දන් පැන් පූජා කරනවා. දන් පැන් පූජා කරලා එයින් උපදින පින දෙවියන්ට අනුමෝදං කරනන්. දක්ස ඒවගේම පණ්ඩිත නුවනැති ග ගිහි උපාසක උපාසිකා වන්නවා යෑමකදකන ස්වාමින් වහන්සේලා වඩම්මල දන්දීල ඒ පින දෙවියන්ට අනුමෝදන් කරනවා. ගෘෝපතිවරණේ අනුමෝදන් වෙන දෙවිවරු තමන්ගේ දස මාසයක් කුසේ තියාගෙන ඉතාම සණහසෙන් තමන්ගේ දරුවව රැක බලාගන්න එක අම්ම කෙනෙක් අම්ම තමන්ගේ එකම දරුවවා ආරක්ෂා කරන වගේ අර පින් අනුමෝදන් වෙන දෙවවරු මේ ගිහි උපාසක උපාසිකවන් කෙරි අනුකම්පාාව උපදවාගන්න වගේෙන. අනුකම්පාව ඒ ගිහි අයකිරි අනුකම්පාාව් ඇතිකර ගත් ඒ දෙවියන්ගේ අනුකම්පාව නිසාම ඒ මිනිස්සුන්ට බොහෝ කලක් ්‍යහපත සැපය පිණිසේක හේතුවේෙනවා කියළ බාගතු වහන්සේ වදාලා බලන්න පින්නතුනේ දැම් බලන්න තමන්ගේ එම තමන් මවක් තමන්ගේ දරුව ඉතාම සෙනයසින් තමයි හලන්නේ එයා අඩනකොට තරහගන්න නෑ ඊට පස්සේ එයා මේ මල මුත්‍රා කරන්නේ සමහලාට ශරීරේ ඒවලට කිපෙන්නෑ තරහ ගන්නෑ මොන දේකරත් තමන්ගේ දරුව කරේ අම්මට තයනෙම අද අනුකම්පාව අම්ම අනුකම්පාවෙන් සෙනියසින් එයාගේ සියලු කටයුතු කරලා දෙනවා. එයා උස්මහත් වෙනකං එයා කෙර අප්‍රමාණ සෙනණහසින්. එයාගේ මොන දෝෂය තිබ්බ මොන දෝසයක් තිබුණ යෙර කිපෙ නෑ තරහ ගන්නෙ නෑ යට හානියක් පමණුවක් නෑ අම්ම කෙනෙක්. අන්න ඒවාගේම කියනවා භාගතුන් වහන්ේපුංකො මහාසංගයට දානය දීලා ඒ පින අනුමෝදන්න වන දෙවුරු මිනිස්සු කෙරේ අනුකම්පාව දක්වොනවා කියනවා. දෙවියන්ගේ අනුකම්පාව දක්වොන මිනිස්සුන්ට යහපතක්මයි කියනවා අහපතක් නං වෙන්න නෑ කියෙල භාගතුන් වහන්සේ වදාන්න යිතිකොට බලන්න පින්නතුනේ මේ අද කාල වෙනකොට . දෙ අපිට දෙවන්ගේ උපකාර අවශ්‍යයින දෙවියන්ගේ උපකාර අවශසයි එතකොට ඒ දෙවියන්ගේ උපකාරය ලබන මිනිස්සුන්ට යහප තක් ලැබෙනවා ඇයි අනුකම්පාව දෙව අනුකම්පාකන නමුකොත මනුසය වගේ න බොහෝ හැකියාවෙන් යුත්තයි දෙවුරු බොහෝ බලසම්පන්නයි බොහෝ දෙ කරන්න පුළුවන් දෙවියන්ට ඉතිං ඒ දෙවුරු අර කයි වැරද්ද කරත් කොයි දෝසය දැක්කත් ඒ මිනිස්සු කරෙහි අහිතක් හිතන්නේ අනුකම්පාව දක්වනවා අනුකම්පාව දෙවියන්ගේ අනුකම්පාව ලැබෙනට අහපතක් වෙන්න කියල භාගත වහසේ වදාරන්න එතකොට දෙවියන්ගේ උපකාර ලබන්න පුළුව ක්‍රමයක් ඔන්න භාගත වහන්සේ අපිට දේශනා කළ ඉතිං බලන්න අදවැනි කලක මේ රෝග බියෙන් බළු ලෝකෙම බියවෙලා ඉන්න කලක ඔබට හොන්ද නිමිත්තක් ඒ භාගතුන් වහසේ දේශනය වදාාරපයේ ගාතාරත්නේ හොඳ නිමිත්තක්. නුව නැති අය සංගරත්නයට දානිදීලා ඒත් පින දෙවියන්ට අනුමෝදන් කරහම දෙවවරු ඒ මිනිස්සු කෙරරි අනුකම්පා කරනවා කියෙන ආරක්ෂා කරනවා කියෙන. එතකොට බලන්න භාගතුන් වහන්සේ මේ උතුම් සූත්‍ර දේශනාවදමි පාට ලී ගාම සූත්‍ර දේශනාවේද දුස්සීල බවින් දුරුවන්නත් සිල්ුවොත් බව ඇති කර ගන්නත් අපි උනන්දු කරා. දුස්සීල බවන් ලැබෙන ආදීනව ටිකාපිටි කියල දුන්න සිල්ල අන්තභවින් ලැබෙන ආනිසංස ටිකාපිට කියල දුන්නඒවගේම දෙවියන්ගේ උපකාරය ලැබෙන විදිහ දෙවියන්ගේ අනුකාම්පාව ලැබෙන විදිහත් අපිට කියල දුන්න එතකොට පින්නතුන දැන් ඔබ මේ ඉගෙනගත්ත උතුම් ධර්මය මොකද කරන්න ඕන තමන්ගේ ජීවිතයට පමණුවල පුරතු කරන්න ඕන එතකොට දුස්සීලකන්තිෙන්න්න පුළුවන් සිල්පද කැඩෙන කැඩෙන්ට පුළුවන් ත නැමතඒවා සමාදාදම් වෙලා හොඳින් ආරක්ෂ කරන්න පුරදදු කරන්න වන කලක් පුරුදුුව වෙනකොට නොකොඩවා ආරක්ෂ කරන්න පුළන් හැකයාාව උපදිනවා එතකොට සිිල්ලුවන්ත කෙනා එතකොට සිල්ුවන්තකෙනාට එයා නිසංස උපදිනවා ඒවාගේම මහා සංගලත්න මුල් කරගෙන දන් පැන් පූජා කරමින් ඒ පින් දෙවියන්ට අනුමෝදන් කරමින් ඉන්න කෙනාව දෙවියව අනුකම්පා කරලා ආරක්ෂා කරනවා එයාට හැපතක් ඇතිවෙන්න්න ෑ කෙල බාගතු වහන්සේ වදාාරන්නවා. එතකොට අපගේ ජීවිතයට ලොකු ආරක්ෂාවක් සපයගන්න නිමිති ගොඩාක් මේ උතුම් සූත්‍ර දේශනාවෙන් අපිට මුණ ගෙවුණ ඉනිසාවභාපසි ලු දෙ නාම කල්පනා කරමු හභාගතුන් වහන්සේ වදාළම උතුම් ධර්මය තමන්ග ජීවිතයට පමුණවාගෙන තමන්ගේ ජීවිතයට ස්තීර රැකවරණය පිහිට ආරක්ෂාව සලසගන්න ඕනා කියල හැම දෙනාම සාධනාදයක් පවත්තන්න හැම දෙනාට තෙරුවන්සරණයි